ඔොබ කාසල්ලේදිය මත්තු රෝහලයේදී. මවකට සය නියුන් දරු උපතක් සිදුවීම වෛද්‍ය විද්‍යාත්මකව යම් ගැටලුවක් මතුකර ඇතයි වෛද්‍ය සමන් කුමාර පවසනවා. රාගම ප්‍රදේශයේ පදිංචි මවක් විසිනු මෙලෙස පිරිමි දරුවන් හය දෙෙනෙු බිහිකර ඇතේ. බිලිඳුන් සයධනම මේ මොතේ යහපත් සෞඛ්‍ය තත්ත්වය පසුවන බවත් ඕවන් ලදරු දැඩිසත්කාර ඒකයේ ප්‍රතිකාර ලබ බව එම රෝහලේ ලදරු ඒ එකය භාර විශේෂ්‍ය වෛද. BC.BC. සමන් කුමාර මහතාස් සඳහන් කලා එම බිලිඳුන්ගින් පස්දිනෙක් මේවා න ආසල් ෝහලෙත් එක් යි කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බව. වෛද්‍යවරයා වැඩිදුරට සඳහන් කලා මේ අතර බිලිඳන් සියලු දෙනාටම කෘතිීම සසනය ලබා දෙන බවද පැවසු වෛද සමන්කුමාර මහතා වැඩිදුරටත් කියා සිටේ ඔවුන්ව ීවච් කරවීම දැඩි අභියෝගයක් බවයි අපිට උපකරණවල හෝ අව්ච දවල අඩුපාඩුවක් නොමැතිව අපට මේ කටයුතු කරන්න හැකියාව ලැිල තියෙනවා නමුත් ලොකු අභියෝගයක් කනවා මෙම දරුවන් හයදිනා ලැබුණින් සති විසිහයකින් ඒවගේම දරුවන් බරග්‍රෑම් හාර්සිිය හත්සියත් අතර ඉතින් එහෙම දරුවෙක් ජීවත් කනවා කියන එක වෛද්‍ය කාර මණඩලේ අපිට ලොකු අභියෝගයක්ත් වනවා නමුත් අපි ඒ කටයුතු, යුහු සුළුවකරගෙන යනවා. මේ දරුවන් හයිදිනාගේ කතාාව ඇතුලි සමාජය දැනුවර්නැති කතාවක් තියෙනවා. ඒ තමයි නල උපත් සිදු කරනකොට න්‍යාමණයක් තියෙනවා. වෛද සදාචාර තියෙනවා. ඒ අනුව තමා අපි කටියුතු කළ යුත්තේ මොද මේ දරුවන් හයදිනෙ එක පාර ජීවත් කරවීම රෝහලටත් ඒකේයටත් මේ පවුලටත් ඉතාම ලොකු අභියෝගයක් සහ බරක්. සාමාන්‍යෙන් කෘතිීම දරු උපතක් සිදු කරනකොට. කලයක් හෝද දෙකක් තමා තැන්පත් කිරීම සිදුකරන්නේ. ඒ නි්‍යාමණය අපේ රටේ සිද්ධවෙන්නේ නෑ. ඒ නිසා මේ කටයුතු කිරීමේදී. කල කිහිපයක් තැන් පත් කරනවා. එත්තකොට තමා මේ වගේ විශාල දරුවන් ප්‍රමාණයක් බිහිවෙන්නේ. මේ වගේ හැමෝම අසරවෙන්නේ. අපේ රටේ මේ න්‍යාමණය සිදුව යුතුයි එකකට වෛද්‍යවර දියට අපි කැපවෙලා කටයුතු කළත් සමාජ සහ මහා ජනතාවගේ දැනුවත්භාවේ ඉදිරියට ගෙනියන් අවශ්‍යයි. මොක්කද මේ දරුවන් හයදිනාගේම ජීවිත මේ වන විට අවධානම් මට්ටමේ තියෙනවා. දිනපතා මෙන් විඩියෝ නැරඹීම සඳහා පහත බටන එක කලික් කර අපව සබස්ක්‍රයිබ් කරන්න.